ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ග්‍රීන්මී YouTube channel එකට. ඔයා ජොබ් එකක් හොයන ටිකක් මහන්සි වෙන්න පුළුවන් තරුණයෙක්ද? එහෙම නැත්නම් part time job එකක් කරන්න කැමති කෙනෙක්ද? එහෙනම් අද වීඩියෝ එක ඔයාලා වෙනුවෙන්මයි. එහෙනම් අපි බලමු පොඩ්ඩක් මහන්සි වෙලා අතට ගාණක් ගන්න පුළුවන් ඔයාලට කරන්න පුළුවන් ජොබ් මොනවද කියලා. එකක් ඔයාලට කියන්න ඕන, මේවා ෆෝන් එක ඔබ ඉඳලා විනාඩියෙන් දෙකෙන් හොයන්න පුළුවන් සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. චුට්ටක් මහන්සි වෙලා කරන්න පුළුවන් ජොබ් කීපයක් තමයි මම අද ඔයාලට කියන්න හදන්නේ. පළවෙනි එක, සිම්පත් අලෙවි කිරීම. බැලූ බැල්මටම ඔයාලට හිතේවි, අයියෝ මේක මහා කම්මැලි වැඩක්, අව්වේ යන්න වෙන, බැලුම් මහන්න වෙන වැඩක් කියලා. නමුත් ඔයාලා දන්නවද, ඒ විකුණන සිම්පතකින් අවමාශයෙන් රුපියල් 100ක විතර කමිෂන් එකක් ඔයාලට ගන්න පුළුවන් කියලා. ඉතින් දවසකට පැය කිහිපයක් වැය කරලා සිම්ප 50ක් විකුණනොත් ඔයාට අනිවාර්යෙන්ම රුපියල් 5000ක් හොයා ගන්න පුළුවන්. ඔයාගේ හැකියාව අනුව මේක අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේකට වඩා කාරණා තියෙන්නේ සිම් ඩීලර් කෙනෙක් හම්බෙලා ඇත්ත කතා කරලා ඔයාට ෆ්‍රීලාන්සර් සිම් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සිම් ඇක්ටිව් කරන පුළුවන් ෆ්‍රීලාන්සර් සිම් එකක් ගන්න පුළුවන්. අරගෙන ඔයාට පුළුවන් හොඳ ආදායමකට යන්න. දෙවැනි කාරණා විදිහට අපිට ගන්න පුළුවන් දෙවැනි ජොබ් එක විදිහට සැටලයිට් ඇන්ටනා සවි කිරීම. මේ වෙනුවට ලංකාවේ හැම ගෙදරකම පාහේ ටීවියක් තියෙනවා. ඉතා සුපැහැදිලි දසුන් අරඹන්න තමයි හැමෝම කැමති. ඉතින් ගොඩක් අය දැන් ඩයලොග් ටීවී හෝ ඩිෂ් ටීවී වලට යොමු වෙලා තියෙනවා. විශාල වශයෙන් ඩයලොග් ටීවී වලට යොමු වෙලා තියෙනවා. ඔයාට පොඩ්ඩක් උස තැන් වලට නගින්න පුළුවන් නම් ඩ්‍රිල් එක, ඊළඟට යතුරු අඬුව හොඳට අතට හුරු කෙනෙක් නම් ඔයාට ලොකු ගානකට යන්න පුළුවන් දවසකට. දැන් රැකියාව වෙනද පොලේ සැටලයිට් ටැක්ස් අවි කරන්න සාමාන්‍යයෙන් රුපියල් 1500ක් 2000ක් පමණ මුදලක් අය ගන්නවා. මම දන්න කෙනෙක් ඉන්නවා, එයා සමහර මාසවලට ලක්ෂ එකහමාරක් ලක්ෂ දෙකක් විතර හොයනවා මේ සැටලයිට් සවි කිරීමට ගිහිල්ලා හා ඒවා රෙපයා කරන්න ගිහිල්ලා. ඔයා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම් සැටලයිට් සවි කිරීම පිළිබඳව වට කරන් තියෙන්නේ සැටලයිට් විකුණු තැනකට ගිහිල්ලා කමියුනිකේෂන් එකකින් ෂොප් එකකින් 5590යි වෙන්නේ සැටලයිට් එකක් මෙහෙට ගන්න පුළුවන්. ඒක ඔයා ගෙනල්ලා ඔයාගේම ගෙදර කීපනකට සවි කරලා ආඩ ඉගෙන ගන්න පුළුවන් මේ කොහොමද හරියටම සවි කරගන්න කියලා. දෙතුන් පාරක් මේක කරනකොට අනිවාර්යෙන් ඔයාට අල්ලගන්න පුළුවන් කොහොමද මේක කරන්න කියලා. මේවා අමාරු දේවල් නෙමෙයි, මොකද අපිත් කරලා තියෙනවා, අපිත් කරනවා. ඒ නිසා හොඳ මුදලකට යන්න පුළුවන් ඔයාලාට. මම කියනකට පොඩ්ඩක් මේකත් ට්‍රයි කරලා බලන්න. හොඳයි, තුන්වෙනි කාරණේ විදිහට මම ඔයාලට කියන්නේ ඔයාට පුළුවන් කමියුනිකේෂන් එකක් පටන් ගන්න. ඔයා පාරක් කිට්ටුව නම් ඉන්නේ, එහෙම නැත්නම් පාරක් අයිනින් පොඩි කඩ කෑල්ලක් අඩු මුදලකට ගන්න පුළුවන් නම් ඔයාට මේ අවස්ථාව. තාක්ෂණය අතින් ලෝකයේ ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙන මේ යුගයේ මිනිසුන්ට බොහෝ අවශ්‍යතාව වමනා තියෙනවා. ඒ අතරින් ප්‍රධාන දෙයක් තමයි දැන් මොබයිල් ෆෝන් එක. ඉතින් මේ මොබයිල් ෆෝන් එකට අවශ්‍ය වෙන උපාංග හා සේවා අලවිය තමයි කමියුනිකේෂන් එකකින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. නිකමට ඔයා හිතලා බලන්න කොච්චර දේවල් කමියුනිකේෂන් එකේ විකුණන්න පුළුවන්ද කියලා. කාඩ්, සිම්, රීලෝඩ්, චාර්ජර්, 4G රවුටර්ස්, සැටලයිට් ටීවී, ෆෝන් බැටරි, බැක් කවර්, ගොඩක් දේවල් තව තව ගන්න පුළුවන්. ඒ වගේම පාසල් උපකරණ දැන් බොහෝ කමියුනිකේෂන් වල තියෙනවා. ඔයා තවඩයක් හිතුවොත් ගොඩාක් දේවල් මේකට ඇතුල් කරගන්න පුළුවන්. මේ සඳහා ඔයාලට වැඩි වෙනමක් කියන්නේ නැහැ. මුලින් ලොකුවට පටන් ගන්න අවශ්‍ය නැහැ. සුළුවට කාඩ් කීපයක්, තව පොඩි පොඩි පාන් කීපයක් ගෙනල්ලා ඔයාලට මේක පටන් ගන්න පුළුවන්. හරි, අපි බලමු ඊළඟ කාරණාව. ඊළඟ කාරණාව වශයෙන් අපි ගන්න හතරවෙනි කාරණාව වශයෙන් කරන්න පුළුවන් ජොබ් එක වශයෙන් නිවසක් හෝ කාමරයක් රෙන්ට් එකට, එමත්නම් කුලියට දෙන එක. ඔයාලට වැඩිපුර නිවසක් හෝ කාමරයක් තියෙනවා නම්
අඩුමුදර මේක ගඟත් කැලක් තුලක් වෙලක් ළඟ තියෙනවනම් මේ අවස්ථාව ඔබේ. මේ වනට ලංකාව සංචාර කර්මාන්තයේ සීග්‍රයෙන් දියුණුවමින් පවතිනවා. ඒ වගේම කලින් වෙරළ සීමාවට විතරක් සීමා වෙච්ච මේ සංචාරක කර්මාන්තය දැන් බොහෝ විට අභ්‍යන්තරය රට අභ්‍යන්තරයටත් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ හින්දා ඒ කියන්නේ දැන් පිට රටින් එන ගෙස්ලා ලංකාව පුරාම ඇවිදින්න යනවා. ඒ හින්දා ඔයාලටත් ඔයාලගේ නිවස ඔ අමතර කාමරයක් තියෙනවා නම් නිවසේ ඒ ලස්සන වටපිටාවක් තියෙනවා නම් ඔයාටත් පුළුවන් ඒක රෙන්ට් එකට දෙන්න දීලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔයාලට තියෙන ඒ ගෙස්ට් එක හෝ ඒ රූම් එක හෝ ඒ ප්‍රොපර්ටි එක ඔයාලට දාන්න පුළුවන් Google Google Map එකේ නැත්නම් Airbnb booking.com එකේ ඒ වගේ රෙජිස්ටර් කරලා ඔයාලට දාගන්න පුළුවන්. එතකොට ඔයාලට හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්. මේ ආදායම් ගන්න පුළුවන් ක්‍රම කීපයක් විතරයි. මගේ ඊළඟ වීඩියෝ වලින් තව මේ වගේම කරන්න පුළුවන් පොඩි ජොබ්ස් කිහිපයක් ගැනම මම ඊළඟ වීඩියෝස් වලින් බොහොමයක් ගැන ඔයාලට එක්ක කතා කරන්න හිතාගෙන ඉන්නවා. මම ඔයාලට ආරාධනා කරන්නේ මේ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්වුවේ රැකියා අවස්ථා කිහිපයක් පමණයි. තව බොහොමයක් තියෙනවා. පොඩ්ඩක් කල්පනා කළොත් ඔයාලටත් ගොඩාක් අපි නොහිතන ජොබ්ස් හොයාගන්න හැකියාව තියෙනවා. මගේ ඊළඟ වීඩියෝ එකනොත් මම තව ජොබ් කීපයක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරන්නේ Facebook එකේම කාලය ගත කරන්න නැතුව, අනුන්ගේ ගොසිප් හොය හොයම ඉන්නේ නැතුව, තමන්ගේ අනාගතය වෙනුවෙන් යම්කිසි වැඩක් කරන්න වැඩක් කරන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ. එහෙනම් හැමෝටම ආයුබෝවන්. මතක ඇතුව වීඩියෝ කැටින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපේ ඊළඟ වීඩියෝත් බලන්න ආරාධනා කරගෙනම ඔයාලගෙන් සමුගන්න. බොහොම ස්තුතියි.